පාර්ලිමේන්තු වරප්‍රසාදයක් හැටියට පාර්ලිමේන්තුවේ ඇතුලේ කතා කරන්න පුළුවන් දේවල් මොනවද බැරි දේවල් මොනවද කියලා සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. එතකොට දැන් හරින් ෆර්නෑන්ඩෝ අපේ සහෝදර මන්ත්‍රීතුමා කරපු කතාවට අදාළව මේ වෙන වැඩේ සමහරු ඒක කියන්න උත්සාහ කරනවා මේ රජය විසින් මේ ඔහුව පොලිසියට කැඳවලා මේ ප්‍රශ්න අහලා ඔහුගෙන් ඒව දැනගන්න ඕනේ. දැන් මම කියවන්නම් මේකේ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත කියලා එකක් තියෙනවා. ඒ පනතේ තියෙන පළවෙනිම වගන්තිය තමයි මෙන්න මේක. පාර්ලිමේන්තුවේදී භාෂණයේ විවාද කිරීමේ හා කටයුතු නිරත වීමේ නිදහස තිබිය යුතු අතර ඒ භාෂණයේ විවාද කිරීමේ හෝ කටයුතු වල නිරත වීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාභියෝගයට හෝ ප්‍රශ්න කිරීමට භාජනය කළ නොහැකි වන්නේ. එතකොට අපේ සිවිල් සමාජය කියන කතාව තමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්ට මේ වරප්‍රසාදය තියෙනවා. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඒ නිදහසේ කතා කරන්න තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට පහර ගැහුවොත් එහෙමනම් එවැනි වරප්‍රසාදයක් නැති සිවිල් සමාජයේ අනිත් පුරවැසියන්ට මේ සම්බන්ධයෙන් කතා කරන්න බෑ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීම නම් යම් පුද්ගලයෙක්ගේ අවශ්‍යතාවය එහෙමනම් ඔළුවටම තමයි ගහන්න ඕන. ඔළුවටම ගහනවා කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස සම්පූර්ණයෙන්ම යටපත් කරන්න. එතකොට පාර්ලිමේන්තුවේ ඇතුලේ කතා කරන්න තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගැනීම හරහා එහෙමනම් මුළු සමාජයේම කටවහන්නයි මේ හදන්නේ. පාර්ලිමේන්තුවේ කටවහනවා කියන්නේ සමාජයේ කටවහන එක. එතකොට අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ කටවල් අරින එකන අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ සත්‍ය අවබෝධ කර ගැනීමට නම් මේ සත්‍ය හොයා ගැනීමට නම් මේ සත්‍ය ගවේෂණය කිරීම නම් මේ සත්‍ය කොහෙද තියෙන්නේ කියලා ඒ පරීක්ෂණ හරහා ඉස්මතු කර ගැනීම නම් සමාජයේ කටවැසීම හරහා සිද්ධ කරන්න යන්නේ මොකද්ද? ඉතින් ඕක මේ හරින් ෆර්නෑන්ඩෝ එහෙමත් නැත්නම් මනුෂ්‍යනානකාරගේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මේක පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික කාරණාවක් නෙමෙයි. මේක ඊට එහා ගිහිල්ලා සමාජයේ අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිබඳව තියෙන විශාල ගැටලුවක් හැටියට තමයි අපි දකින්නේ. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.